SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within nava sunlight sakura den dikukal pavatina sakura mal suwandin අද 2020 අගෝස්තු 5 බදාදා සිරස්සන සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් මහමැතිවරණයේ පැවැත්වේ දිස්ත්‍රික්ක රැසක ඡන්ද ප්‍රතිශතයේ 70% ඉක්මවයි ඡන්දයේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන විශ්වාසය තබූ ජනතාවට ජනපති තුති පුදයි සිද්දින් කිහිපයක් හැරෙනකොට මැතිවරණයේ සාමකාමී පොලිසිය පවසයි කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොක්කා අනුරාධපුරයේදී වෙඩි තබා ඝාතනය කෙරේ. මෝටර් රථය ගිනිගෙන විනාශ වේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Big Easy Tour Racer Harim Sumudui. From Other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගයි ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන මහමැතිවරණය අද පැවැත්වුණා ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ COVID-19 වසංගතයේ හේතුවෙන් පැන වූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි දිස්ත්‍රික්ක රසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ගොස් තිබුණා අඩුම ප්‍රතිශතයේ මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන මහමැතිවරණයේ ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත්ව සිටිනවා. 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,63,885ක්. දිවයිනපුරා මධ්‍යස්ථාන 12,985කදී ඡන්දදායකින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. මෙවර මහමැතිවරණයේ COVID-19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්දදායකින්ට අද දිනේදී සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන විට ඡන්දදායකින් මුඛ ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වූ අතර එෙහිදී විෂ බීජ හරණ දියර යොදා දෑත් පිරිසිදු කොට පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි ඡන්ද මධ්‍යස්ථානයේ තුලදී ඡන්දය භාවිත කරනු ලැබුවා. මෙම තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් මෙවර ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබූ අතර නිරෝධායනය අවසන් කොට තවත් දින 14ක් නිවසේ සිට ස්වයං නිරෝධායනය වන පුද්ගලින්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා කාලය තුළ ඡන්දය දැමීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 17,09,209ක් අතරින් 70% අද ඡන්දය භාවිත කර සිටියා. වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 17,85,964ක්. ඒ අතරින් 68% ඡන්දය භාවිත කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 972,319ක් වන අතර භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 70%ක්. මෙවර මහමැතිවරණය සඳහා 11,29,100ක් මහනුවර දිස්ත්‍රික්කෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර 72% අද ඡන්දය භාවිත කර සිටියා. මාතලේ දිස්ත්‍රික්කයේ 607,569ක් ඡන්දදායකින් අතරින් අද දිනේ ඡන්දය භාවිත කරනු ලැබුවේ 72%. 577,717ක් වූ නුවරළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් අතරින් 75%ක් ඡන්දය ප්‍රකාශ කර සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 867,709ක් වන අතර අද භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 70%ක්. 659,584ක් වන මාතෘ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් අතරින් 71%ක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් 493192ක් අතරින් භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 76%ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 1348787ක් වන අතර 65%ක් ඡන්දය භාවිත කළා. मे अतर पुत्तलम दिस्ट्रिक के समस्त चंददायकिन 614370ක් අතරින් භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 64%ක් අනුරාධපුර දිස්ත්‍රික් के समस्त चंददायकिन संख्याव 693634ක් වන අතර එය සටහන් වූයේ 70%ක් ලෙසයි පොළොන්නරුව දිස්ත්‍රික් के චන්දදායකින් ගණන 331190ක් අතරින් 72%ක් අද ඡන්දය භාවිත කළා महामतिवरणे चंदे भावित किरीम सदहा बदुल दिस्ट्रिक्के सुदुसुकम लबायती समस्त चंददायकीन 668166 अतरीन अद चंदे भावित कले 77% प्रमाणयाक मुनरागल दिस्ट्रिक्के समस्त चंददायकीन गणन 372155ක් වනතර 75% चंदे भावित कर तिबुना එමෙන්ම 877582ක समस्त चंददायकीन प्रमाणयकीन समन्वित रत्नपुर दिस्ट्रिक्के चंदे भावित कले 71% प्रतिशतयाक කෑගල දිස්ත්‍රික්කයේ समस्त චන්දදායකින් ගණන 684189ක් වන අතර 70% ප්‍රතිශතයක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවා. යාපනයේ දිස්ත්‍රික්කයේ समस्त චන්දදායකින් ගණන 571848ක්. ඉන් 67%ක ප්‍රමාණයක් අද ඡන්දය භාවිත කළා. අඩුම චන්දදායකින් සංඛ්‍යාව සිටින වවුනියා මුලිතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත වන්නි මෙතිවරණ දිස්ත්‍රික්කයේ චන්දදායකින් ගණන 287024 අතරින් 73% ප්‍රමාණයක් ඡන්දය භාවිත කරනු ලැබුවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත චන්දදායකින් ගණන 288868ක් වන අතර එම ප්‍රතිශතයේ 73%ක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත චන්දදායකින් ගණන 409808ක් වන අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76%ක්. मे अतर चंददायकिन गणन 513979කින් සමන්විත දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ අද ඡන්ද ප්‍රතිශතය සටහන් වූයේ 72%ක් ලෙසයි मे अतर महामැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා ජනාධිපතිවරයා ඉන් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක 71%කට ආසන්න චන්දදායකින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරමින් මහමැතිවරණයක් පැවැත් වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවයි. සෙලන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව समस्त දිවයිනේම චන්දදායකින් ගෙන් 70%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද විමසීම නිමාවීමෙන් පසු අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී. අපි තාම සතුටු වෙනවා ඒකෙන් අපට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු ඡන්ද විමසීම ඇනල් කිරීමට තරම්ම නැහැ හේතු මේ වෙනතෙක් කිසියක් වාර්තා වෙලා නැහැ කියලා අපි ඡන්ද 70%ක් පාවිච්චි කළාද 1 කෝටි 10 ලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ ඡන්දය දාන්න පැමිණුණු බව තමයි අපට පේන්නේ අනිත් සිද්ධිය අද දාලා තිබුණා මට පෙන්නුවා අපේ වෛද්‍ය මිතුරේ අපිත් එක්ක ඉන්න තාක්ෂණ කමිටුවේ ඡන්ද පොලේ මැකෝ කියපු තරම් කැටයක් නැහැ නේ බං සැනිටයිසර් නැ අප්පිනේ වනේ කියන තරම් කැටයන් නැ නේ බං නැවතත් දාලා ඒත් කැටයන් අවශ්‍ය ප්‍රමාණය තිබුණා සමහර තැන් වල කැටේම හරියට කෙටිලා නැතිව තියෙන්න පුළුවන් නමුත් ඒකට දාපු කමෙන්ට් වලින් අපි සතුටු වෙනවා හැකි තාක් දුරට ඒ කටයුතු කොරෝනා පැතිරීම වැළැක්වීමට පවත්වා ගැනීම පැහැකීම ගැන කොවිඩ් තත්ත්වය දීර්ඝ කලක් දවස් 150කට වඩා වැඩි කලක් ඡන්ද විමසීම තියෙද්දි 70%ක් ඡන්ද පොලට ආවයි කියන්නේ ලෝකේ මොනම තත්ත්වයක් වැටේවත් මේ වගේ තත්ත්වයක් එවන් 100%ක් ඡන්ද පොලට ආවා වගේ දැන් මේ මන්නාරමේ කිව්වලු ප්‍රථම ඡන්ද විමසීම එකම ආරෙනකොට දෙනවා කියලා ඒ මේගොල්ල ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම දීලා ඉවර කරනවා කියලා දැන් දෙන්න බැරිත් නැහැ නමුත් අපි නම් හිතන් ඉන්නේ දෙකම මාර තමයි ළඟ මේක ඒකත් මම කියන්නේ තව පයක් දාලා තුනම මාර කියලා තියාගම් එතකොට බැනුම් අහන්න වෙන එකක් නැහැ ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි හෙටර 12 වෙනකොට බැරිම වුණොත් අනිද්දා උදේ 6 වෙනකොට නම් අපි අනිවාර්යයෙන්ම ඉවර කරගන්නවා මනාපත් ප්‍රතිඵල දෙන එක අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනිදා හවස 6 වෙනකොට ඉවර කරගන්න බැරිම වුණොත් 8 වෙනිදා උදේ 6 වෙනකොට අපි දීලා ඉවර කරගන්නවා අපි ජාතික ලයිස්තුවත් ගැසට් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා වෙනකොට පුළුවන් වෙයි කියලා හිතනවා වෙනත් මොනවද අහන්න තියෙන්නේ මොකද අපි මේ ඡන්දේ ප්‍රතිඵල දෙන්න ප්‍රෙස් එකක් තියන්නේ නැහැ යන්තිපර ප්‍රෙස් එකක් තියන්නේ නැහැ එනන් සියලු දෙනාටම බොහොම ස්තුතියි නැවතත්
මම මෙම ස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ. සමුටෝ බොහොම සුදුසු. සමස්තයක් වශයෙන් ගත් කල මෙවර මහමැතිවරණය සාමකාමී බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ඡන්ද විමසුමින් පසු අද පැවති මාධ්‍ය හමුවේදී. අද උදෑසන සිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී ශ්‍රද්ධානන්ද විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සලකුණු කරන ලද සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් ලබා ගැනීමට කටයුතු කළ පුද්ගලයෙකු පිළියන්දල පොලිසියේ අතනංගුවට පත් වුණා. සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගැනීමට තැත් කළ තවත් අයෙක් අතනංගුවට පත් වුණේ නවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ අතර මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙකු තමගේ ඡන්දය වෙනත් අයෙකු විසින් භාවිත කර ගොස් ඇති බවට චෝදනා කර සිටියා. මගේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා කියලා කියනවා. ඔව්. මගේ අපි කාඩ් එක තියෙනවා. මගේ ඇඳුම් පත තියෙනවා. මගේ රියදුරු බලපත්‍රය තියෙනවා. මේ දුන්න බලංගු වෙන දෙක. මගේ ඡන්දය වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. මේක උනේ කොහොමද? ඒකට උත්තරයක් ඕනේ මට. බාතර දෙනියාය දංගල කනිෂ්ඨ විද්‍යාලයට ඡන්දය දැමීමට පැමිණි කාන්තාවක්ද එවැනිම සිදුවීමකට මුහුණ දී තිබුණා. මං යද්දි මගේ ඡන්දය පාවිච්චි කරලා. නමුත් මං ස්නානධිපතිතුමාගෙන් අහුවා මගේ ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මගේ ඡන්දය මම පාවිච්චි කළා මගේ මේ ඇඟිල්ල පාට වෙන්න ඕන. ස්නානධිපතිතුමා කිව්වේ ඔයාගේ ඡන්දය දාලා ඔයා මෙතනින් යන්න කියලා. එහෙම යන්නේ කොහොමද? මගේ ඡන්ද පත්‍රිකාවත් ඔහු අරගත්තා. වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කර ඇති නිසා තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වූ බවට අතිරිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අයෙකුද චෝදනා කළා. 22 එකේ කෙනායිලා 21 එකේ දැම්මම මට ඡන්ද 21 දාන්න දෙන්න. මගේ අයිතියනේ. මට අයිතිය ලබා දෙන්න ඕනේ. ඔව්. ඇයි එහෙම කරන්නේ නැත්? පොලිසිය පවසන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වූ අතර සමස්තයක් වශයෙන් මැතිවරණය සාමකාමීව පැවති බවයි. අපරාධමය ආකාරයේ පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුළ අත්අඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. අපේක්ෂකයෝ කවුරුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු වෙලා නැහැ. අද වාහන 9ක් පොලිස් භාරයට ගන්න කටයුතු කරා. මෙම සුළු සිද්ධීන් කීපය හැරෙන්නට ඉතාමත්ම සාමකාමීව මැතිවරණ දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු වලට බාධා වන ආකාරයේ සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. ඡන්ද පෙට්ටි අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල වෙත ප්‍රවාහණය කරන්න. ඒ සඳහා ජංගම සංචාර 3067ක ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිතව අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු ලබනවා. සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා අවිසහිතව. පිටත ආරක්ෂක වලල්ලට අපි විශේෂකාරී බලකායේ නිලධාරීන් 3200ක ප්‍රමාණයක්. ඒ කියන්නේ එක ගණන් කිරීම මධ්‍යස්ථානයකට නිලධාරීන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදා තිබෙනවා. අද පෙරවරු 7ට ආරම්භ මහවැතිවරණයේ ඡන්ද විමසුම පස්වරු 5ට අවසන් වීමත් සමග ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සිදු කෙරුණා. අද දවස පුරා දිවයිනේ ප්‍රදේශ රසක රැඳී සිටමින් මැතිවරණයට අදාළ සියලු තොරතුරුගෙන් ආ අපමාත්‍ය කණ්ඩායම් මේ වන විටත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරිපිට රැඳී සිටිනවා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ අසල සිට මේ තොරතුරු අපට ගෙනෙන්නේ පාරින්දයා ගුණසේකර. පාරින්දයා, ඔබම මෙතේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ස්ථාපනය කර තිබෙන ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිටයි. අද උදෑසන 7:00 සිට පසුරු 5 දක්වා 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරනවා. යනු මේ වන විට මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරයයි ඔබට මේ ආකාරයෙන් දැర్శණය වන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන වැඩිම ඡන්ද අපේක්ෂකයන් සංඛ්‍යාවක් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණා. ඒ අනුව සභිකින් 19 දෙනෙකුට පමණයි මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වීම සඳහා අවකාශය හිමි වන්නේ. විශේෂයෙන්ම අද උදෑසන සිට අපි දැකපු දෙයක් තමයි තමත්ම සාමකාමී මැතිවරණයක් අද දිනේ පුරාවටම පැවැත්වුණා. ඒ අනුව ජනතාව ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් තමගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන ආකාරයකුත් අපිට දකින්නට හැකියාවක් ලැබුණා. ඒ අනුව
කොළඹ මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන වශයෙන් ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඩීඑස්එන් නායක විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය තමයි ඒ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන හතර. ඉන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගණනය කිරීමේ කටයුතු සිදු කරන්නේ තැපැල් ඡන්ද පමණයි. ඉන් අප සූදානම් හෙට දිනේ පුරාවටමත් මේ ආකාරයෙන්ම නවතම තොරතුරු එසරින් ඔබ වෙත ළඟා කරන්නට. එසේනම් නැවතත් හෙට දිනේදී තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියට. ස්තුතියි පාරින්දයා. එවැගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව දැන ගැනීමට හසිත විජේවර්ධන අප සම්බන්ධ කරගන්නවා සුචී ජාතික පාසලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට. ඔව් අපි මේ මොහොතේ ඔබත් එක්ක සජීව සම්බන්ධ වෙන්නේ සුචී ජාතික පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ හම්බන්තොට පීඨි ප්‍රධානතම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මීට අමතරව තවත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ස්ථාන දෙකටම ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 414ක ඉඳන් ඡන්ද පෙට්ටි රැගෙනීමේ කටයුතු තවමත් සිද්ධ වෙමින් පවතින දුර බැහැර ප්‍රදේශවල ඉඳන් මේ ඡන්ද පෙට්ටි රැගෙනීම තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙමින් පවතින්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව තමයි මේ ඡන්ද පෙට්ටි රැගෙනීමේ කටයුත්තත් මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින යම් යම් සීමා වන්ට අනුකූල ඒ නිසාම තමයි වැඩි කාලයක් අද දවසේදී ගත වෙන්නේ ඡන්ද පෙට්ටි රැගෙන මේ කටයුත්ත සඳහා. ඉතින් සමස්තයක් විදිහට ගත්තම අද දවසේදී තාමත්ම සාමකාමී වාතාවරණයක් යටතේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වුනේ. උදෑසන ඉඳන් වැසිබර කාලගුණික තත්ත්වයක් දැක්කත් දහවල් වෙද්දී වැඩි උනන්දුවකින් ජනතාව ඡන්දේ භාවිත කිරීම සඳහා පැමිණෙන ආකාරය අපිට අද දවසේදී දකින්න ලැබුණා. ඉතින් ඒ නිසාම 76ක් ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් අද දවසේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත් විශේෂත්වයක්. ඉතින් ඒකත් එක්කම සවස 5ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වුණාන් පස්සේ ඡන්ද පෙට්ටි මේ ස්ථානයන් වෙත රැගෙනීම තමයි තවමත් මේ විදිහට සිද්ධ වෙමින් පවතින. ඉතින් අද දවසේදී ඡන්ද ගණන් කිරීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ සෞඛ්‍ය උපදෙස් වලට අනුව. ඒ හෙට උදෑසන සිඳන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසාම මේ ස්ථානයේ ඡන්ද පෙට්ටි සියල්ලම විෂ බීජ හරණයට ලක් කරලා ඒ ශාලාවල ගබඩා කරලා තැබීම අද රාත්‍රියේදී සිද්ධ කරනවා. ඉතින් ඒ නිසාම පොලිස් ආරක්ෂාව ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවලා මේ ස්ථානයේ ආරක්ෂාව දැඩි කරලා තියෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ අනුව හෙට උදෑසන 8ට තමයි ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙනවා කියලා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සමග සඳහන් කළේ. හෙට දවසේදීත් මේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා තුෂාර විජේසූරිය, සමිත් ජීවන් සමගින් මම හස්ත විජේවර්ධන නැත සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට. සූදී හසිත. දකුණු පළාතේ මෙන්ම උතුරු පළාතේද මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු ඉතාම සාමකාමීව පැවති බව අපට දැනගන්නට ලැබුණා. ඒ පිළිබඳ නවතම තත්ත්වය දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා මදුශංක ඉරෝෂාන් යාපනයේ සිට. මේ මොහොතේ රැඳී සිටින්නේ යාපනය මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපිට. මේ ස්ථානයේ තමයි යාපනයේ දිස්ත්‍රික්කයේ තුල තිබෙන සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුවන්නේ. මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඡන්ද මධ්‍යස්ථාන 508ම ඡන්ද පෙට්ටි මේ ස්ථානයේ රැගෙන විත් අවසන් බව තමයි දිස්ත්‍රික් ලේකම්වරයා අපත් සමගින් සඳහන් කළේ. මේ ස්ථානයේ ආරක්ෂාව තර කර තිබෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය එක්ව මේ යාපනයේ මධ්‍ය විද්‍යාලයේ අවට ආරක්ෂාව තර කර තිබෙන ආකාරය තමයි අපිට දකින්නට හැකියාව තිබෙන්නේ. ඉතින් අද දවස පිළිබඳව සඳහන් කරනවා නම් උදෑසන 7 සිට සවස 5 දක්වා 67.72% ප්‍රතිශතයක් ඡන්දේ භාවිතා කර තිබෙනවා මේ යාපනයේ දිස්ත්‍රික්කයේ තුර. ඒ වගේම තමයි ඉතාමත් සාමකාමී හා සාර්ථක මැතිවරණයක් තමයි අද දවස පුරාවටම යාපනයේ දිස්ත්‍රික්කයේ පුරාවටම පැවැතුනේ. ඒ වගේම තමයි මේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ අවටත් නිරෝධායන නීති රීතිවලට අනුකූලව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ආකාරය අපිට දකින්නට හැකියාව ලැබෙනවා. ඉතින් අපි සූදානම් හෙට දවසේ ඡන්ද ගණන් කිරීම ආරම්භයේ සිට අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වාම යාපනයේ දිස්ත්‍රික්කයේ කුමක්ද සිදුවන්නේ කියන කාරණේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සමිත ප්‍රියදර්ශන කවින්ද රණවීර සමගින් මම මදුසංකි රෝෂාන් යාපනයේ මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපිට සිට. 2020 මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය දක්වා සියලු තොරතුරු එසනින් ඔබ වෙත සජීවීව ගෙනීමට අධිකරණ මාධ්‍ය ජාලය සූදානම්. පසුගිය ජනාධිපතිවරණයේදී ලොව ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් තාක්ෂණයක් හඳුන්වා දුන් අද දෙරණ මෙවරද ඔබ වෙත සමීප වන්නේ ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. මෙරට ජනයාගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වූ අද දෙරණ මේ මොහොතේ සිට මේ දක්වා සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමටත් කටයුතු කළා. අද පෙරවරු 6:30ට දෙරණ අරුණ වැඩසටහනින් ආරම්භ වූ මැතිවරණ විකාශය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් අවසන් ප්‍රතිඵලය දක්වා ඔබ වෙත ගෙන එනු ලබනවා. අද දිවයිනට හිරු උදාවන්නේ මෙරට දේශපාලන වංශ කතාවේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුවන් කරන දිනයකට
ආරම්භය ලබා දෙමින්. Welcome to Sri Lanka decides other Dewana's coverage on ඒ සඳහා දිවිනපුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍ය ජාලය සහ රටේ සිළු දිස්ත්‍රික්කවල දැනටමත් ස්ථානගත කර සිටින අද දෙරණ නිෂ්පාදන කණ්ඩායම් චන්ද විමසීමේ දර්ශන ඇතුළු සිළු දත්ත සහ තොරතුරු අද උදෑසන සිට ඔබ වෙත ගෙන එනවා. අති නවීනතම තාක්ෂණික උපාංග සහ ග්‍රාෆික සජීවීකරණ උපාංග උපයෝගී කරගනිමින් විදේශ විශේෂඥ තාක්ෂණික සහයද සමග ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් මින් පෙර අත් නොවිදී අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතිය ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලිවිෂන් තිරය මත දිග හැරනු ඇති. ඩයලොග් ටීවී පීඕ ටීවී චැනල් ලංක 14 ඔස්සේ සම්ප්‍රේෂණය වන අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව සහ දෙරණ නාලිකාව ඔස්සේ මැතිවරණ ප්‍රතිඵල විකාශයේ විප්ලවීය අත්දැකීම විඳ ගැනීමට ඔබට හැකිවනු ඇති. टेलीविजन इन पमनाक नुनवती FM දෙරණ www.adaderana.lk වෙබ් අඩවිය මෙන්ම අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකථන ජාලයකටම මැතිවරණ යාවත් කලින සිළුතුරුතුරු සහ නිල ඡන්ද ප්‍රතිඵල යොමු කරනවා. ඒ අතරම Facebook, YouTube සහ Twitter ඔස්සේද අද දෙරණ මැතිවරණ විකාශය ඔබ වෙත සමීප කරනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ඉරෝන් රණසිංහයවත් SF ලොක්කා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු සහ කාන්තාවක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගිය SF ලොක්කා කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවායි. අද උදෑසන 11:45ට පමණ අනුරාධපුර දහයියාගම මන්සන්ධියේ දුම්රිය හරස් මාර්ගයේ අසලදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. එම අවස්ථාවේදී ඉරෝන් රණසිංහයවත් SF ලොක්කා සුදු පැහැති මෝටර රථයක් පදවාගෙන අනුරාධපුර ප්‍රදේශයේ වෙත ගමන් කර ඇති අතර එහි කාන්තාවක්ද සිටි බවයි පොලිසිය සඳහන් කරයි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෝටර රථයේ පදවමින් සිටි SF ලොක්කාට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. T56 ගිනියාවේකින් වෙඩි ප්‍රහාර 8ක් සිදු කර ඇති අතර SF ලොක්කාගේ පපුවට සහ ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරයේ එල්ල වූ අවස්ථාවේදී මෝටර රථය ගිනි ගැනීමකටද ලක්ව තිබෙනවා. එක් පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබුණා. දකුණු ගෙල ප්‍රදේශයට සහ පපුව ප්‍රදේශයට ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිටියා. ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 5කට වැඩියෙන් වැදී තිබුණු බව මට ඒ තිබුණු තුවාල වලින් කියන්න පුළුවන්. එල්ල වූ වෙඩි ප්‍රහාරවල මාරාන්තික ප්‍රහාර වැදුණු ස්ථානයේදීම යම් පුද්ගලෙක් මරණයට පත් කරන්න පුළුවන් ගණේ වෙඩි ප්‍රහාරවල තමයි එල්ල වී තිබුණේ. SF ලොක්කා ඝාතනයට ලක්වන විට 30 හැවිරිදි වියෙහි පසු වුණා. එම ඝාතනයට සම්බන්ධ යතුරුපැදි කරුවන් වහාම අතඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කර තිබෙනවා. අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රති ප්‍රකාශ වෙනි බවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.